දවසක් ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට විශේෂයෙන් අද දින තමගේ ජීවිතේ ඉතා වැදගත් අනුස්මරණීය දවසක් කරගත් මා මිත්‍ර චන්දන ගුණසේකරට සුබ පතන්න මේ අවස්ථාව කරගන්නවා පෞද්ගලිකව මිත්‍රෙක් හැටියට මම දන්නවා චන්දන හැමතිස්සෙම තමන්ගේ අලුත් නිර්මාණයක් අලුත් කෘතියක් අලුත් ගීතයක් එළි දක්වනකොට චන්දන හැමතිස්සෙම හිතන්නේ චන්දනගේ දරුවෙක් කියලා ඉතින් චන්දනගේ පවුලට අලුතෙන් දරුවන් දෙදෙනෙක් අද එකතු වෙනවා ඒ දරුවන් දෙදෙනාගේ පැමිණීම ගැන ප්‍රංශයේ ඉඳලා මං හෘදයාංගම මිත්‍රෙක් කෙරේට සුබ පතන්න කැමතියි අපි දන්නවා එංගලන්තේ ඉඳලා නිර්මාණය කළත් චන්දනගේ ගොඩක් නිර්මාණවල තියෙන්නේ චන්දන කුඩා කල හැදී වැඩුණු අනුරාධපුරයේ එහෙමත් නැත්නම් නුවර කලාවියේ අධ්‍යක්ීම් නුවර කලාවියේ චන්දනට දුන්න ඒ මතකයන් තමයි චන්දනගේ ගොඩක් නිර්මාණවල අපිට දකින්න පුළුවන් වෙන්නේ චන්දනගේ ස්වතන්ත්‍ර නිර්මාණය තවම කියවන්න හම්බුනේ නැහැ මම හිතනවා මම විශ්වාස කරනවා චන්දන නුවර කලාවියේ ජනවහර අනිවාර්යෙන් මේ ග්‍රන්ථවලට යොදාගෙන ඇති කියලා අපි දන්නවා අනුරාධපුරය කියන්නේ කලාකරුවන් රසක් ශ්‍රී ලංකාවේ කලා කෙතට කලා කෙත අස්වද්දන්නට දායාද කළ ප්‍රදේශයක් ඉතින් තවමත් අංකුර කලාකරුවෙක් වෙන මා මිත්‍රයාට චන්දනට මං සුබ පතනවා ජීවිතේ කවදා හරි අනුරාධපුරයෙන් බිහි වෙච්ච විශිෂ්ට කලාකරුවන්ගේ නම් ගොන්නට ඔහුගේ නම ඇතුළත් කරගෙන විශිෂ්ට නිර්මාණ තව තවත් ඉදිරියට දායක කරන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා සුබ පැතුම් මගේ මිත්‍රයා චන්දනට ජීවිතයේ අමරණීයම සංසාර ගමනේ ලස්සනම ගමන පාසල් ගමන අතීතේ එක දවසක මං හරි ලොකු අක්ක කෙනෙක් මං දැක්ක චූටි නංගි කෙනෙක් මං වගේම සුදු ගවුමක් ඇඳගෙන මගේ පාසලේ බොහෝම ආදරණීය සක්මනක ඉඳිනවා හරි මහා දෙකේ මේ චූටි බටිච්චි මට මේ ලන්ඩන් පුරවරේදී හම්බුණා. අකේ මම ඔයාව දන්නවනේ. ඔව් අපි සසරේ දැනගෙන ඉඳලා තියෙනවා. ඒකයි අපි අද මෙතෙන්ට ආවේ. ඇය මිලාගිරි ශාන්ත පාවුල් බාලිකාවෙන් බිහි වුණ ලංකාවේ හරිම නමක් දිනාගත්ත අභිමානවත් කිවිදියක්. ඇය කිවිදියක් විතරක් නෙවෙයි කෙටි කතා සංග්‍රහයක් පළ කර නවකතාකාරියා ඒ හැම දෙයකම වඩා හරිම ලස්සන කතාවක් තියෙනවා ඉතිහාසය පිළිබඳ ගවේෂණාත්මක කෘතියක් යුරෝපයේ ඉස්සිවාලි කෘතියේ නිර්මාණශීලී ලේඛිකාව මම ඔහු මොකද නන්නේ යුරෝපයේ ඉස්සිවාලි අකේ ඉතාලිය කියන්නේ බූට් සපත්තුවක් ඉතාලි භාෂාවෙන් ඉස්තිවාලේ කියන්නේ බූට් සපත්තුවට මේක පරේක්ෂණාත්මක ගවේෂණාත්මක කෘතියක් මට හරි ආඩම්බරයි නංගි ඒ හැම වචනයකටම වැලිය හරිම ලස්සන කතන්දරයක් පියුමිගේ පිටිපස්සෙන් ඉන්නවා ඒ සකඳ මලයි බබළු වැලයි හරි ලස්සන කතන්දරයක් ඒ මම හිතන්නේ අපි කවුරුත් සකඳ වෙලයි බබළු වෙලයි කිව්වහම නැවතිලා අහගෙන ඉන්නවා මේ මොකද්ද මේ අපබ්‍රංශ කියලා හිතෙනවා ඒක ඇතුලේ තියෙන්නේ පුදුම සිංහල සාහිත්‍යමය වචන වලින් එළිදැක්වෙන ලස්සන නිර්මාණයක් ඉස්සර කාලේ පොල්ලතු වහලේ සිදුරු අස්සෙන් රැඳෙන එළිය තමයි බබළු වෙල ඒ එළිය කදම්බේ තමයි සකඳ මල මම උගත් දේවල් ඉගෙන ගත්තා මේ පුංචි නංගිගෙන් ඉතින් මට හිතුණා වචන චුට් කීපයක් ඒ සකඳ මලෙන් කියලා ඇයට මේ වේදිකාවට ආරාධනා කරන්න ගොඩාක් ඉස්සර දවසක ඉරක් ගිලිගත්ත හවසක හිතත් අලුුණු මොහොතක හමු උනා අපි වෙරළක මටම විතරක් හැකි උන වෙන කාටවත් බැරි උන
තරුන් තරමටම දිලිසුණු කියෙව්වෙමි ඔබේ දෙන අයන තබා හිස මත ඔය අත සපත කර සිඹ මා වත සදහවෙන් ලියු කවි පොත රැකුණි මෙන් වෙහෙරක කොත සයුරේ අවසන් ජල පොද අහසේ අවසන් තරුවද මෙතේ මෙත් අවසන් කඳුලද සමග ගිලිහුණි හුස්මද ගොඩක් ඉස්සර දවසක ඉරක් ගිනිගත් හවසක හිතත් අලුුණු මොහොතක වෙන්නුනා අපි වෙරළක මේ ආරාධනේ පියුණුමි ජය කලනි වික්‍රමාරච්චි කිවිදීට स्तुति सुधर्म के हिंदी में बार वैदिक मंदर ने कौन ना हो स्तुति वाला था मतलब मैं आराधना कर को चंदना ये वाला बड़ा की स्तुति मैं चंदना ये वाला मधुरा ने चंदन गुना से कर चंदन आये वाला मधुरा ने मैं इंगलांग से एक आपु अलुत आपु मुल्ला अपे लेखन कलाम बने लेखन कला अतर हिताम हितवत्म गोड़ेगे हितवत्म निशा अपे निर्माण मेदागन इतिन चंदन अयट विशेष स्तुति पुदकर्मा मे अवस्था मट मे चेद खीयवर्ण दीपु इकगे मे ची चेद खीयवर्ण मे लेख के पुट अवश्य मानसिक निधस सह मानसिक सुवत्तावय තව තවත් ලැබි මෙවැනි නවමු නිර්මාණ කිරීමට ශක්තිය සහ ධෛර්යය ලැබේවා කියා සුබ ප්‍රාර්ථනාව සමගින් මම මේ ඡේදය කියවන්නට පටන් ගත්තා. පසුදා හමු වූ විට කිසිවක් නොවූ විටසින් වෙනදා මිල්ව වත්සලා මා සමග සිනාසී කතා බහ කිරීම මගේ සිතට විශාල සහනයක් විය. පෙරදා රාත්‍රිය මා නොනිදා පහන් කළ බැව දැන සිටියේ මා පමණි. එදා සැමගේම කතා බහට ලක් වූයේ පෙරදා ඇදහැළුණු මුරුගසන් වර්ෂාවයි. ඒ සුළඟට වලමෙද පිහිටි රොබරෝසියා ගසේ පමණක් නොව සරසවියේ පිහිටි ගස් විශාල ප්‍රමාණයක අතු කඩා වැටි ඇති බැව් ආරංචි වූ විට කාහටවත් කිසිදු අතුරු ආන්තරාවක් නොවීම පිළිබඳව සිතට දැනුනේ සහනයකි. ඇයගෙන් සමුගෙන පස්වර යාමයේ වූ දේශන දෙකටද සහභාගී වූ මම අක්බාර් ශාලාවට ගොඩ වී එහි වම්පස දැන්වීම් පුවරුවේ ගසා ඇති ලිපි පිරික්සමින් සිටින සිසුන් අතරට ගොඩ වැදුණෙමි. එහි ඉහළින්ම ගසා තිබූ ලියුමේ තිබුණේ මගේ නමය. රන්මැලිකාගෙන් ලියුමක් තිබේදයි බැලීමට සෑම හැන්දෑවකම මෙතන නතරවීම මාගේ සරසවි දිවියේ තවත් එක් අංගයක් බවට පත් වී තිබින. ලිපිනේ ලියා තිබූ අත් අකුරු තුඩු සැනින්ම ඒ අම්මා බැව් මම හඳුනා ගත්තෙමි. කාමරයට වැදි ඇඳේ ඉඳගත් මම කොට්ටේ විත්තියට තබා ඇඳේ හාන්සිවි ලියමන කියවන්නට පටන් ගත්තේ තරමක දෙගිඩියාවකි. තෙරුවන් සරණයි මගේ ආදරණීය පුතේ. ඉතින් මගේ පුතාට කොහොමද? පුතා කාලෙකින් ගෙදර නාවේ වැඩ අධික කම නිසා කියලා මම දන්නවා. ඉතින් කොහොමද පුතේ පාඩම් වල හොඳින් කරගෙන යනවා නේද? අපේ පාරේ ඉන්න හැමෝම වගේ පුතාගේ හොඳ කියනවා. ඒ දවස්වල එයාලා බඩු ඉස්සගෙන පයින් නෙද්දි පුතා බඩු ටික බයිසිකලේ දාගෙන ගෙනත් දුන්නා කියලා ජනසේන හිටි හැමදාම වගේ මතක් කරනවා. උදුගොඩ මාමත් මේ ළඟදී අපේ ගෙදර ඇවිත් ගියා. එයත් පුතාව මතක් කරන්න කිව්වා. නුවර ප්‍රත්‍යාවුවම පුතාව බලන්න පේරාදෙණියට එන්නම් කිව්වා. අපේ ඉස්කෝලෙන් දැන් පරණ අය අඩුයි. ගොඩක් අය පෙන්ෂන් ගියේ. කීප දෙනෙක් මැරිලා. පුතාට මතකද කුමාරසිංහ මහත්තයා? අර පුතාට එකේ පන්තියේ උගන්වපු පියසිරිනිස්ගේ පුතා පියසිරිනිස්ගේ මහත්තයා අනේ පුතේ. ඒ මහත්තයාගේ සුමානී ආන්තරා වුණානේ. මාත් ඉස්කෝලේ කට්ටියත් එක්කම මලගෙදර ගිහින් ආවා. ඒ අය හරිම හොඳගත් ගුණ යහපත් මිනිස්සු පුතේ. හොඳ අය එක්කෙනා එක්කෙනා ඉක්මනට අපි වත ඇරල යනවා. තාත්තටත් දැන් මෙහෙට සනීපයක් නෑ පුතේ. ඒ ටික කියවද්දි මගේ දෑස් බොඳ වී යන බව මට දැනුනි.
මාස කිහිපයක් නම් අම්මලා බලන්නට ගෙදර ගියේ නැති ද යන වග මට සිහිපත් වූයේ එවිටය. ඒ මාස අගට දෙන කෝය නිවාඩුව අල්ලා අනිවාර්යයෙන්ම ගෙදර ගොස් අම්මලාගේ දුක් සැප දුක් දැලිය යුතුයයි මම ඒ මොහොතේම සිතා ගත්තෙමි. දැස් පිසදා නැවත ලියමට නැඹුරු වී වචනයෙන් වචනය කියවාගෙන යද්දී මගේ හදවත සිර වී එන්නක් මෙන් සේ මට දැනෙන්නට විය. ස්තුතියි. චන්දන ගුණසේකරගේ සංසාර සක්මන් නවකතාව මං කියෙව්වා. ඉතාමත්ම ආසාවෙන් කියවල නිම කරපු පොතක්. ඒකේ තිබෙන චරිත මම හිතන්නේ හරිම විශ්වාසනීයයක් මට දැනුණා. ඒ මොකද ඒ චරිත බොහෝමයක්ම මම මගේ ජීවිතෙත් පුංචි කාලේ ඉඳන්ම ඇසුරු කරලා තියෙනවා වගේ මට දැනුණා. ඒ පොත කියවනකොට ඒ කතාවේ මමත් ඉන්නවා වගේ මට දැනුනේ. මොකද ඒ ගම්බද පරිසරයේ තියෙන දුෂ්කරතා වැව් දුෂ්කර මාර්ග කෙල ගැන කියලා තිබුණ දේවල්, ඒ අහිංසක ගැමියන්ගේ ජීවන රටාවන්, ගම්වල තිබුණ විවිධ ඇදහිලි විශ්වාස, ඒව චන්දන ඒ කියලා තිබු විදිහ ඇත්තටම හරිම විශ්වාසනීයයි. මමත් ඒවා ඒ විදිහට මැදකලා තියෙනවා. ඒ වගේම මේ අනුරාධපුර නගරයේ තියෙන පූජනීය ස්ථානවලට ගිහාම දැනෙන ඒ පහන් හැඟීම, හිතේට දැනෙන සැනසීම මටත් ඒ විදිහටම දැනුණා. මමත් ජීවත් වෙන්නේ අනුරාධපුර නගරේ. එතකොට ඒවා පුදුම විදිහට හිතට දැනෙන්න චන්දනයක ලියලා තියෙනවා. මට හරිම සතුටුයි මගේ යාළුවෙක් චන්දන ඒ වගේ ලස්සන කතාවක් අපිට කියවන්න ආස හිතෙන විදිහට ඉතාමත්ම සංවේදීව ඒක ලියලා තියෙන විදිහගෙන මම සුබපතනවා චන්දනට. ඉදිරියේදී මීටත් වඩා ලස්සන නිර්මාණ ඔබගේ පාඨකයන් අතරට පත්කරන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා. ඉතින් ඒ සඳහා ජයශ්‍රී මහා බෝසත් පිහිට හා ආරක්ෂාවත් ඔබට ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. Thank you චන්දන. තමගේ රැකියාව සහ කලා ශාස්ත්‍රයේ කටයුතු එකට ගලපා ගැනීම ටිකක් අපහසු දෙයක් කියලා අපිට හැඟෙනවා. නමුත් ඒක අතික්‍රමණය කළ පුද්ගලයන් අපේ ජීවිතයේ ඕනතරම් හම්බ වෙනවා. ගණිත විෂයන් හදාරලා ඉංජිනේරුවරෙක් වෙලා වෘත්තියෙන් කවිය සහ ග්‍රන්ථකරණය ගැන ඔහුගේ හැකියාවන් ඔබ අද දිතුවා. ශ්‍රී ලංකාවේ ගීත ශාස්ත්‍රයේ පෝෂණය කළ ලදුනේ ගීතය නිර්මාණය කළේ සිංහල උගන්නන ගුරුවරයෙක් නෙමෙයි. නීතිය ගැන කතා කළ ඒ ශාස්ත්‍රය ගැන හිතපු රම්බණ්ඩා සෙනවිරත්න. ඉතින් තමන්ගේ ශාස්ත්‍රය සහ කලාව එකට ගලපගත්තු තවත් එක් සහෝදරයෙකුට ආරාධනය කරමටයි මේ සූදානම් වෙන්නේ. නීති ශාස්ත්‍රයේ යෙදෙමින් ඉන්න ගමන්ම කවියට පෙන් බැඳෙමින් ඉඳලා ගීත රචකයෙකු ඊළඟට ග්‍රන්ථ රචකයෙකු ලෙස නමක් දිනාගෙන සිටින, ඒ වගේම ලන්ඩන් කවි සංස්කාරක වන නීතිඥ අනුර හැදෙන මහත්තයාට අපි තමත් ගෞරවයෙන් ආරාධනය කර සිටිනවා මීගාව දෙසුමට සහභාගී වන ලෙස. සම්භාවනීය මිත්‍රෝනි, මගේ කතාව ටිකක් ප්‍රමාද වෙලා නමුත් අවසාන මොහොතේ හරි කිරීමේ අවශ්‍යතාවයක් තියෙන නිසා මම මේ මෙතෙන් දෙලුණා. මට චන්දන කිව්වේ ඉස්සෙල්ලා පොත ගැන කතා කරන්න, පෙරේද කතා කරලා කිව්වා මේ අයියේ පුළුවන් නම් කවි පොත ගැන කතා කරන්න කියලා. ඉතින් මම පොත ගැන පොත මං ඉරි ගහලා හරහ ගහලා ඉක්කල්ලා එහෙම තියලා මම කවි ගැන පොඩ්ඩක් බැලුවා. නමුත් මට මම හිතන්නේ මම වචනය දෙකක් චන්දනගේ මේ නවකතාව ගැන කතා කරන්න ඕනේ. මේ නවකතා ලියන එක දේශපාලස වැඩක් නෙමෙයි. මොකද මම අත්දැකීමෙන් කියන්නේ. මම කෙටි කතා ලියලා කවි ලියලා ගාලේ යන කළා නවකතා තුනක් කියන්න මග නවත්තලා තිබ්බා. බෑ. මොකද ඒක සුවිශේෂී කාර්යයක්.
චන්දනගේ සුවිශේෂීකාරය චන්දන ඉෂ්ට කරා කියලා මම කියනකොට මම නව කතා ගැන කතා කරන්නේ එහෙම ටිකක් මගේ නව කතා ජීවිතයේ වීරයා තමයි සයිමන් නවකතා එක මේ පහක් අත පහේ ඉන්නවා මංජුල වෙලිවද අද නෑ අද එලිහිටියා මංගලත් නෑ නමුත් නව කතාවේ තියෙන වැදගත්කම සාහිත්‍ය ශ්‍රේෂ්ඨයේ නව කතාවේ වැදගත්කම මම හිතන්නේ කවියට स्वरूप මේ කතාවේ අවසානයේ භයානක අතර මේ කතාවේ අවසානයේ භයානක අවසානයක් තියෙනවා හරි ඒකට ඒක කෑල්ලක් තියෙනවා මම මෙහෙම කියන්නම් ඊට හාත්පසින්ම වෙනස් චරිතයක් වූ ශේතන් මයිදේටද සිටියේ ඉතාමත් සුන්දර බිරිඳකි ඇයට කරප්පු නයිදේගේ අභව තරම්ම ලස්සන පෙනුමක් උතුුණද ඇය සතු වූයේ ඉතාමත් හැදතිලෝයි උසට සරිලන මහතකි ඉංගසින්ද කිරිගරුණෙන් කළා පදවිය ශාන්තව ගලා හැල්ල දියැලක් වන්නු ඇගේ කොණ්ඩේ පිරිපුන් නිතම දක්වා වැඩි කිබින ඇය සතු කුරුළු කුර සහ ඒකම සඩලන වූ පයෝදර යුග්මයේ වරක් ඇය දැස බැලූ අයකට නැවත සැරයක් ඇදි වැලියමට ඇරයුම් කරන්නා මෙන්දිය පාසලේ සිටි වැඩිහිටි සිසුන් ඇය ගැන කතා කරන දේවාංශ ඇය දියණෑම සඳහා වැවට යන විලාව ගැන මෙතරම් උනන්දු වේ මන්ද යන එකල කුඩා වයසේ සිටි පසු මට වැටුනේ නැත මේ කැල හරින බයනක ස්ටේට්මන්ට් එකක් මේක නවකතාව ඉවර කළා අන්තිමට ගියාට පස්සේ තරතන මහත්තයා කිව්වාගේ තරු මරලා ආපහු කියවන්න ඕන කැලක් වෙනවා නේද මගේ විස්තරේ මම කිව්වත් වගේ කියන්නේ කිව්වාගේ මම එතෙන්ද යන්නේ නැහැ නවකතාව බල්ලම තේරුම් ගන්න ඉතින් यूनिवर्सिटी චන්දරගේ පෙරවදනේ තියෙන අය පිච්චර් පිස්සෙක් කියලා. පෙරවදනේ තියෙනවා මම මේ පොඩි කාලේ චිත්‍රපටවල මට මේ චිත්‍රපටවල මගේ ඔළුවේ තියෙනවා මම සිනමා පට නැදෙමින් පිස්සක උමාහට. පිච්චර් පිස්සා. ඒ නිසා මේකේ තියෙන ෆිල්ම් ස්ක්‍රිප්ට් එක කියලා මම කියන්නේ. මම එතනින් හරි එතනින් නවත් ගන්නවා. ඒ නවත්තාව ගැන මොකද මට කියන්න තියෙන්නේ දැන් ශක්‍ර වැඩේ කරුත් ඔබේ මේ මාතෘකාවෙම තියෙන ලොකු හරයක්. ආගන්තුනේ මේ චන්දන කවියක්. අවිවාදයෙන් කවියක්. දැන් මෙතන කවිය කියන එක ශ්‍රේණි දීර ශාම කුමාර මේ ආසිරි විජේසේකර කවියෝ ගයකලනේ කවිය වෙනවා. මෙයා කවියක්. මෙයාගේ අර මකුලෝ මේ සීල චීත කාලයනේ අන්න කවි. හරි දිගින් දිගටම කවි ලිව්වා. ඉතින් මට මේක පටන් අරගත්ත ශක්‍රීය වැරදිකරු තොපය කියලා කියන්නේ අපි දන්නවා කවුද බුද්ධිල මූසිල සම්බන්ධය එමත් නැත්නම් විරසකේ තමයි විරසකේට ඔහු චෝදනා කරන ශක්‍රීය දෙයයන් ශක්‍රීයවල මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා ඒක තියෙනෝනේ දහසක් වුවන් නැති දෙදේවලෝටම අධිපති මට ඉදිරි දික්පති තනෝ සක්දේවේ දිවේ පවසති මේ කවියේ තියෙන දෙවුල වල දෙකයි දෙදෙවුලට වාදිනවා
इतर हतरे मगुद अभी आम खाऊ इतर हतरे शाक्रिया खाली गुत्तिलोट माति बच्ची हयाकिया सदी लोके लगे हतरट इतकोट मट इंद्र दिग्पति धनो शक्ति पवस मट मिनसुगे शक्ति तेरू मगे नम शक्ति मगे नीन दे මේ කවියේ පළට දෙන්නේ මට චන්දනගේ මූකුරාගේ කවිත්වය මේ දැන් කවිත්වයට චන්දනේ ලිබිලා ඉන්නවා මූකුරාගේ කවි තිබුණා නමුත් මේ කවි සංග්‍රහයේ හුඟක් කවිවලින් චන්දනගේ මූකුරාගිය පරිණතභාවය තාදී ඉන්නේ කවියේ කවියේ කැටිට පරිණත චන්දන තමයි ඉන්නේ කියන එක මට මේ කවි කියන කොට හිතට නිකම්ම නැගෙනවා මම ඔබේ පළවෙනි කවිය පටන් ගන්නවා නුහුර මම මේ කතා කරන්නේ කවි තුනක් හතරක් ගැන ඇත්ත වශයෙන්ම මොකද වේලාවක් නිසා කෙනෙකුගේ ගමනේ ලතාවට පාදවල හැඩයට ප්‍රමාණයට ගෙවි ගිය පාපහන් යුගල වැරදීමකින් පයලා යන්නේ ඉංගන කාගේ හරි විද සබත් දෙක මම මේ වැරදිලා මං පයට දා ගන්න කොහේ එරිද යන්නද විඩාදී දෙපය සමබරව තැබූ පය මඩේ ඉරිලා වැනිය රටාවම වෙනස් වූ ගමන අති දුෂ්කරය ගලවා පසකට දමාය ඇවිද්දෙමි මෙහි මං මත මට මෙහිමි ගමන දෙස බලා සිම්බාය දෙපය ඇසෙන්නේ හසේ මේ අපේ සමාජය අපේ දිනන උත්සාහ කරනවා අපි අරගේ සපත් වලට දාලා අපි ඇවිදින්න හදනවා එහෙම නැත්තම් अरे उदाहरण මත එතකොට සබහා ධර්මයෙන්ම තමන්ට දෙනවා තමන්ගේ ආශිර්වාද කරනවා සබහා ධර්මයෙන්ම මටම හිමි ගමන දෙස බලා සිම්බාය දෙපය ඇසෙන්නේ හසේ සබහා ධර්මයෙන්ම ඒ කියන්නේ අනුත් අයගේ පාවාහන වලට ඇතුල් වෙන්නේ නැතුව තමන්ගේ පාවාහනේ ජීවත් වෙන්න පුළුවන් නම් තමන්ට දුක ගමනක් යන්න පුළුවන් පාවාහන අයින් කළා නෙමෙයි තමන්ගේ පාවාහනම දාගෙන තමන්ට දුක ගමනක් යන්න පුළුවන් මම හිතන්නේ ඒක මේ චන්දනගේ මේ පොතේ තියෙන ඉතාලම පරණත කවිය තමයි මට හැගෙන විදියට. ඒ 16 වෙනි කවිය තමයි රියදුරුවත. මේ රියදුරුවත කියලා කියන්නේ මේ ඇමති කෙනෙක්ගේ රතාචාර්යගෙනු. අපි දැනට පොඩ ඇමතිලගේ රතාචාර්ය පොඩ ඇඳලා ඉන්නවා. ඇමතිටත් එහාන සමහරලාට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා හිතනවා ඒගොල්ලෝ. හරි මේක තියෙනවා මාතලීගේ පරපුරෙන් පැවතේ. මාතලීගේ පරපුරෙන් පැවතේන කියලා කිව්වහම එලින්ම සත්පදීයගේ ඩ්‍රයිවර් තමයි මාතලී කියලා කියන්නේ. එයාගෙන් පැවතේන අපි මෙහෙම ගමු. කුත්තිල පණිට කුත්තිල පඩිතුමාව එක්කගෙන යන දෙව්ලෝකෙට අර දිව්‍යාංගනව කිව්වහම එක්කගෙන ද කියලා සත්පදීයෝ එව්වා මාතලීව වාහනේ. ඇවිල්ලා මෙතන උඩ ඉන්නකොට කුත්තිල බැලුවහම කවුද මේ ඉන්නේ? කුත්තිල අහන ඔබ කවුද? ඔබ මේ දෙවියන්ද සුරේද අසුරේද? මාතලී කියනවා රූපය අසුරාණන් මහීමිය පුරද රාණන් දනුවයිදු රාණන්
මමයි මාතලි රියදුරාණ පොඩි ගෙම්බර ගත්තාද කියන්නේ දැන් දනු ඉදුරාණන් කියලා කිව්වහම ඇහිලා දික්කද කියන්නේ මේ ඉදුරා කියන්නේ මේ පස්සට කළ කියන්නේ බෑ නේද නැගලි කළ කියන්නේ දනු ඉදුරාණ මමයි මාතලි රූපය අසුරාණන් අසුර තමයි අපේ සතුරෝ මහීමිය පුරදරාණන් ලොක්ක තමයි සක්‍රිය තමයි මගේ ලොක්ක දනු ඉදුරාණන් මමයි මාතලි රියදුරාණ කොහොම ගෙම්බර ඒ ඩ්‍රයිවර්ලා තමයි අතක් තින්නේ සමහර යැමැතිලා කාන්තාවගේ ප්‍රශ්න දන්නවා මුදන්න දෙයක් නෑ රහ මෙර කිසිත් නොමැතිව කරපුව මිසුක්කානම මම ඔහු නිදිවදී උණුසුමේ සුරලියක සුරලියක ළම මම නිදිවර මේ සීතලේ රියදුරු අසුනේ හිඳ සියලු කුණු මගේ ඇඟේ තවරා සුපිරි සුදු සුදු ඇඳුම ඔවුන් ඇඟලා කප්පර පව් කඳ රදේ තියලා බිරිඳ සමගින් වඩිති බැහැලා වාහනේ වාහනේ දැන් වාහනයක් ඩ්‍රයිවර් මේ හැමතිගේ පුතා කියලා හැප්පුවාම කවුද පොලිසිය කියන්නේ ඩ්‍රයිවර් යවන්නේ නේද ඒක තමයි මේ හැම සියලු කුණුම මගේ ඇඟේ තවර ඉතින් ධර්මදීපේ අපි ඉතින් මොනවා කරන්නද හරි මේ 18 වෙනි කවිය හරි සුන්දරයි ඒක අලුත්ම විදිහකට හිතපු කවියක් එම්බා මදුවිත මදුවිත ඇයි නුඹ කුරිරු ඌයේ මෙතරම් නුඹට පෙන්කල මිනිසුන්ට උරුම කෙරුවේ ගැරමු. දැන් මදුවිතට පෙන්කල මිනිසුන්ට මොකද අත් දෙන්නේ? වීලා එළේදා යන කාල කන්‍යා කියලා බයිනවනේ. ඉතින් ඒ ගැරමු කියන්නේ ආයෙත් මොකුත් නැහැ. ගෙදර යන්නත් බෑ. වීලා ගෙදර යන්නත් බෑ දෙන්නේ. වෙලී ඉඳනකන් ඉන්න වෙනවා. ඉතින් ගැරමු කියන්නේ මදුවිතට පෙන් ගහනවා මදුවිතේ හම්බෙන්නේ. ඒක අනිත් පැත්ත. මොනවා කරන්නේ ඉතින්? හිම සහ කුණු එකත් හොඳ පරිණතමයි මේක වැසී ගියද සුදු හිමෙන් සියලු කුණු කසල දුගලින් යුතුය හිරු හමුවේ හිම දියව ගියදා පෙරවිල සින්ම යලි වෙයි මතු හිරු හමුවේ හිම දියව දියව ගියදා පෙරවිල සින්ම යලි වෙයි මතු මේ 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 කුණු වහගෙන ඉන්නවනේ කට්ටිය අපි හාමුදුරනේ කුණු අහිලා මේ කුණු ශරීරයේ කුණු වහගෙන එහෙම ෂේප් එකේ ඉන්නවා අමොත් එක දවසක් වෙනවා ඒ කුණු එළියට එන දවසක් කොච්චර වහන්නේ කියලා. ඒක තමයි චාරිත්‍ර මිනිසුන්ගේ හැටි. මිනිසුන්ට වෙන්නේ එහෙමයි. 25 වෙනි කාගේ මාමා. මේක හේම් පිටින්ම ෆිල්ම් ෂොට් එකක්. මේ පිච්චර් එකෙන් මේක ෆිල්ම් ෂොට් එකක් තියෙන්නේ මේ හේම් පිටින් මට. මාමා. රබර් මණ්ඩිය පාළු අඳුරේ ගිලි හිරු හිනෑන වෙලේ ගහේ කොළ ඇති කාලෙවත් නැ මෙවන් අඳුරක් මතු වුනේ. තකට කොස් ගා පැලෙන ඇටහඳ රැහැයි සද්දෙට මුහුණේ කීප දෝකින් කැපුණු නැති ගස් කිරිබරින් දිලිලා ගියේ ගහේ කොළ ඇති කාලෙවත් රබර් ගහේ කොළ තියෙන කාලෙවත් මෙච්චර අඳුරක් තිබුණේ නැහැ දැන් කොළ නැහැ මොකද අඳුරක් ඇවිල්ලා තියෙනවා ටකස් කොස් ගා පැලෙන මේ කීම ගැමියගේ මේ මේක මේ නගරේ විනිච්ච කෙනෙක්ට නෑ මේ අත්දැකීම රබර් රට බිඳෙන හඳ ඔහු මේ කියන්නේ කිරි කපන පිහි තලයේ මත බල බැඳී ඇති හැඩයකි දැඩට අනිනා සරම රෙදිවැල මතම එල්ලී හැකිලෙමි මුදවනා තැටි මඩුව මුල්ලේ ගැතිරිලා නිදි ගැට බිදී දුම් ගැටු දුම් ගැසු රොටි තවත් මැලවි වවුල් තටු සිහියට නැගී ඔක්කොම නිකන් නෙගටිව් අනිත් පැත්තට තියෙන දේවල් ඒ හැම එකක්ම වෙන 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 වෙනම ගන්න ඒවා ෆිල්ම් ෂොට්ස් ඒ ෂොට් එක අර ෂොට් එක මේක ඒ ඔක්කොම එහෙම ඒවා පත්ත කෙලවර පිපුණු තලමන උජාරුවකිනි වැනින්නේ සඳට උඩමිරු අමන බලුරැල ඇටුණු තැන්වල ලගින්නේ ඉසවැදී පිපිරිච්ච කැටපත ඇදියට එනු මවන්නේ හෙප්පුවේ ඇති බුලත් බොලාද මොණින් අතටයි නිදන්නේ කීදනක් දන්නේ මේ බුලත් මගුලකට බුලත් දෙන්නේ එක විදිහකට අව මගුලකට දෙන්නේ අනිත් විදිහ කීදනක් ඔක දන්නේ මේ මේ හෙප්පුවේ ඇති බුලත් බොලාද මොණින් අතටයි නිදන්නේ අකුලුවන් නැව් රටාවෙන් හැට උදැල්ලද පසෙකට වෙලා කොස් කපන මන් නේද සමගින් ඉසිඹු ඇද ලැබ ඇද වැඩවරද
කාලෙකින් විට නොකෑ වංගෙඩි පොඩිය ඇඳයට වේලිලා රැයට පමණක් නිදාගත් අපි මාම පෙට්ටියේ ඇතුළත. මාම මැරුණා කියලා පටන් ගත්තේ නේ? මේ ඔක්කොම ගෙනාවා මෙතෙන්ට. හැම පදයකින්ම ගෙනාවා ෆිල්ම් ෂොට් එකක් ගෙනල්ලා අන්තිමට යවලාගෙන ඉන්න මිනි පෙට්ටිය. හරිම රසවත්. ඔහුට පේරාදෙණිය විශ්වවිද්‍යාල මතක් වෙන කඩියක් එනවා හිමාවක් නැත පියනගේ මේ පාළු වීදියේක අතිරමණීය කේම්බ්‍රිජ් පුරේ උදේක උභාන්තයේ කේම්බ්‍රිජ් පුරේ උදේක මව ඇවිදිනවා හමායන සීල සුලම්රද කනට කර ඊකටයි රහසක නිත ගැටේ පා පැදිවල නැගුණ සරසවි සිතුන් 17 විසුරුණ හෙට දිනේ සීන පොදි පිරුණ බරෝ විසින් දෙවි සතනේ නියරුණ නැවිලා උනිනවා වසරකට වසර ගණනාවකට ඉහත පේරාදෙණිය පුරවර පෙදෙස මමද මේ විලස සැරිසැරි සැටි සිහිත් සිතේ මතුවින නිමාවක් ඇදිට සිහිනේ විඩාවක් දැනේ දිවියේ සංසාර චක්‍රයේ ඉසිඹුවක් වෙත නොලිමි ගමනේ පේරාදෙණිය ගැන කියන්නේ පේරාදෙණියට ආදරය නොකරන කෙනෙක් ඉන්නවනම් ඒ පේරාදෙණිය නොදැකපු කෙනෙක් විශ්වවිද්‍යාලේ රෝගී කෙනෙක් විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න රෝගී කෙනෙක් නෙමෙයි विश्वविद्यालय उदयपुर ගෙනියලා ඉවරනට පස්සේ ඒගොල්ලෝ දෙලදන් දැල්ලා හොඳට කාලා කිලා ඉලා කියන එකක් වෙන කවුරු හරි වීණා වාදනයක හොඳ වීණා වාදකෙක් තනින් කියන එකක් එනවා ඒ පන්සෙක් එකගෙන එන හොඳම කෙනෙක් කවුද තනින් හෙතෙම තම නුවර පසිඳුව වෙසෙදි ඉදුරා වෙනවා එන මියුරා දමින් මුසිල ගඳ බෑ දොරා කවුද රඟින්නේ වෙනවා එන මියුරා මියුරු වෙන වයින් කෙනෙක් වරංගෙන්නේ ඒ පුරේ ප්‍රසිද්ධම මියුරු වයින් කෙනා වරන්නේ පුරු ප්‍රසිද්ධ වෙන්නා අරගෙනා වෙන වයින් මියුරා නමින් මූසිල ගඳ බැදුරා මේ කාන්තරය ඇදුරෙත් වරන්නේ නිකම් මේ ආවට කියන්නේ නෙමෙයි මේ කුත්තිල කාව්‍යය තියෙනවා මෙයා බිමට දැම්ම නමුත් නෑ මෙයා කාන්තරය ඇදුරේ ඇවිල්ලා අර දෙලෙන්දට මෙයා මේ වීණා වාදනය කරන කණ්ඩකට මොකද කරන්නේ දෙලෙන්ද ඒකම බලන් ඉන්නවා බසකින් නොදන්නා කියන පුවතට වෙන්න නොසතුටුව ඉන්න දනන් වෙන්න බලා වුණ මේ වෙන භාෂාවකින් කතා කරන්න ආයෙත් කරනවා වගේ ඔහි බලන් ඉන්න ඔය දෙන්න පල්ලෙකට යැත අහඳුර ගෙනිච්ච දෙන්න උතර මෙයා අහනවා නොමිහිරිද මේ වෙන ඇසුද මේ වැඩි වෙන නැතහොත් නැත නුවණ කියව නොසතුටුවන්ට කාරණ මේ විනා මං ගහන හොඳ නැද්ද संगीत मम दूसल අවසන ඌදේ තුපට බොහෝ කලක් ගුරුනට කරමින් සියලු මෙහෙවර ගුරුන් මව් පියනට පවා කඹුරා සියලු දුක විඳ ලබ
ලබාගත් හැම ශිල්පමයි මෙන් දක්ෂයෙකු බැව පසක් තලතු අර අද මෞපිය දෙන්නන තෙල් ගාලා මේව කළා කණ්ඩ බොණ්ඩ දීලා ඔක්කොමත් කළා මේක කරපු මිනිස්යාට තමයි ගුත් ගුත්තිල ඇදුරු මෙතෙන්ට මෙතෙන්ට ගෙනානේ ඇත්තටම දැන් මෙතන තියෙනනේ එකක් දැන් මෝසිල යනවා අර වෙරද්දොත් එක්ක බර්ගස් වලට ගියාම එතනින් දැස්සහම කරත්තේ පෙන්නන අන්න ගුත්තිල ඇදුරුගේ ගෙදර කියලා මෝසිල යනවා ගෙදරට ගෙදර යන දොර ඇරලා තියෙනවා ඇත්තටම දොර ඇරලා තිබ්බේ මීදා මහතුරුම දොර ඇරලා තිබ්බා මෙයා කෙලින්ම ඇතුළට ගිහිල්ලා නිදාගෙන නැගිට්ටා මෙන්න මෙහෙමයි තියෙන්නේ महाभूत කරන වැඩක්ද මිනිස්සෙක් නෑනේ කරන වැඩක් නෙමෙයි තාත්තා හැමෝම කෙරෙවම මේ ඊට පස්සේ එතකොට වෙනවා දෙයක් අඳ මව පිය දෙදෙන පුත්තිලගේ අම්මා තාත්තා ඉන්නානේ අඳ අඳ මව පිය දෙදෙන ඔහු වයන බව නොමදෙන කතිය වෙන මීයන සුසු යයි යත ගැසු සැකේ අහිංසය අච්චර ඇදුර දාන්දාරය ඇදුර මේ ගහන්නේ අහනකොට අම්මල කියනවා මේ අම්මල මේ අර ඔහු ගන්නකොට මේ අඳ මව පිය දෙදෙන ඔහු වයන බව නොබදන කටි වෙන මීය මේ මීය කනවා මේ වීණාව කියලා හිතලා සුසුය යත ගැසු සැනේ කොයිතරම් 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 හනදාටුවක්ද මේක හරි ඒ වගේ තමයි දැන් මහනුව ගිය ගුරුන් පරයා ඉහළ යන්නට අවසි උනි නොව ලබා දෙන සේවයට සරිලන යටු ඉල්ලා සිටියා අමනේ ඇත්තටම මෝසිලකගේ සමාන රටුවක් ඉන්නෝ කිචරයි එතන දින බබේන අසමානිය ඉන්කලෙදි පෙරමානිය දැන් මට සමානයි ඉතින් විදකින්දාව මානෙ කියලා කුත්තිල කියනවා දැන් මට සමානයි මගේ පොලිය මට සමානෝ මං කොච්චර සතුටෙන් ඕනේ 아무ත එහෙම වෙන්නේ නැහැ උ හරි දැන් මෙයා කියනවා ගුරුන් තරහා තරංගියට යන හැර තමන්ගේ හැකියාව රජවට පෙන්ව දෙන්නට වෙනත් ක්‍රමයක් නුඹට නැති වී එයයි කරුමේ. මොකද වෙන විදිහක් තිබුණා නම් රජුරට පෙන්වන්න මේ ගුත්තිල එක්ක ෆයිට් එකක් වෙන්නේ නැතුව එන එදා එයාට හොඳ තැනක් හම්බ වෙනවා කියලායි කවිය කියන්නේ. ගුරුන් සතු බෝසත් ගුණයට රහසින්ව පැන ගියේ වණයට තරඟ කොට නම් දිනුමට නොහැකි බව හොඳ හැටිම දැනගෙන. මෙතන පොඩි ෂොට් එකක් ගන්නවා බෝසතුන්ට බලාගෙන හන්දන එයා පොට්ටේ බහින කොට හරි බෝසතුන්ට පොඩි मेतने දන්නේකට මොකද උත්තරේ කියලා මට මහලු වයසේ දැරිය වෙන ගායන පෙරසේ එනමුදු ශක්‍ර දෙවියා මේ හැමදේම නොසිතා දක්ෂයෙකු ගමන නවතා අනාගතයක් දැමිය මනස ඇත්ත සම්පූර්ණයෙන්ම ඒ දිනවල බණන් මේ කෙලෙහි ගුණ සින්දේ බූසිලන්ද මන්දේ ජහේලෝ බැන්දේ තමා වීණා තතද වින්දේ ගුරුවරයා කරන්න ගියේක ගෝලයක් කරන්න ගියලා අමාරු යටිච්ච වෙලාව තමයි ඒක. ඉතින් ගුරුවරයා ගන්න හැමෝම ගෝලය කරන්න යන්නේ. ගුරුගෙන් පසු ඒ නම ගෙන යන්නට මතු දිනයක තවත් සිසුන් තනන්නට රජතුමා තව තව පිනවන්නට උන් මූසිල උතිදද වරසන්නට. එහෙන් අන් කවරෙකු හෝ නොවෙනා ශක්‍රය තොපමය වැරදි කරු නිතින. ඔබ තමයි මේ වැදේට සම්පූර්ණයෙන්ම වැරදි කරු. ඉතින් මම චන්දරට තාමත් ආදරෙන් සුබපතනවා අර කිව්වත් වගේ මේ නාකතාව පටන් අරගෙන ඉවර වෙනකම්ම එක දිගට ගියවගෙන යන්න පුළුවන් සාක් කාරණා කියලා මේ කතා කරන්න මේකේ මේ අවසාන බලන්න එපා සෙනෙහ කිව්වත් වගේ අන්තිම බලන්න එපා මොකද අන්තිම බැලුවොත්
සම්පූර්ණ වර්ධිම මහා භයානකයි ඒ නිසා අන්තිම අන්තිමට බලන් කියන්න මේ කලි පොතත් එහෙමයි මම චන්දරට ඉතාමත්ම ආදරෙන් ආශිර්වාද කරනවා මේ වගේ තව කලි පොත් ගණනාවක් ඔබ දිවිවත් ස්තුතියි